ඔබත් රුසියාව හා යුක්රේන අර්බුදය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් හෝ ජාත්‍යන්තර පුවත්ජන අවධානයෙන් සිටින කෙනෙක් නම් ඔබ මේ වෙන විටත් දන්නවා ඇති රුසියාවේ කුලී හමුදා කණ්ඩායමක් රුසියාවේ නගර කීපයක් ආක්‍රමණය කොට මොස්කව් ආසන්නයට පැමිණ නැවතත් හැරී ගිය පුවත. ලෝකයේ බලතා හෙවත් රුසියාවේ පුටින්ට අභියෝග කරන්න මේ තරම් හයියක් තියෙන මේ කුලී හමුදාව ගැන සවිස්තර වාර්තාවක් අද අපි සොයා බලමු. රුසියාවේ මහා බලවතා හෙවත් රුසියාවේ පුටින්ට රුසියාවේ ඉඳන්ම අභියෝග කරන්න තරම් හයියක් තිබුණ මේ වැග්න කුලී හමුදාව මේ දවස්වල ලෝකයේම කතා බහට ලක් වෙනවා. වැග්න ගෲප් හෙවත් වැග්න සමූහය යනු රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ අනුග්‍රහය ලබන පැරාමිලිටරි සංවිධානයකි. එය පුද්ගලික හමුදාවක්, පුද්ගලික හමුදා සමාගමක් හෝ පුටින්ට අනුව නම් තනි පුද්ගලයෙකුගේ හමුදාවක් වෙයි. රුසියානු නීතිය අනුව කුලී හමුදා තහනම් බැවින් මෙය නිල වශයෙන් රුසියාව පිළිනොගනී. මෙම වැග්නර් සමූහයේ ආරම්භය සිදුවන්නේ පළමු හා දෙවන චෙචන් යුද සමයේ වන අතර එම වකවානුවේ රුසියාව වෙනුවෙන් යුද වැදුණු දිමිත්‍රි වෙලරෝ උට්කින් මෙම සමූහයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙනවා. දිමිත්‍රි උට්කින් 2008 සිට 2013 දක්වාම රුසියාවේ බුද්ධ්‍යංශවල ලුතිනල් කර්නල්වරයෙකු ලෙස සේවය කර තිබේ. ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු 2013 දී රුසියාවේ ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් හා මුහුදු මංකොල්ලවලට එරෙහිව කටයුතු කරන මොරාන් සිකියුරිටි ගෲප් සමග එක්ව කටයුතු කර තිබෙනවා. එම වසරේදීම සිරියාවේ ආරම්භ වූ සිවිල් යුද්ධය සඳහා එරට තෙල් නිධි හා ගෑස් නල මාර්ග ආරක්ෂා කිරීමට මෙම MSG කණ්ඩායම දිමිත්‍රි යටතේ යොදවනවා. නමුත් රුසියාවේ FSB විසින් මෙය නීති විරෝධී කුලී හේවායන් ලෙස සලකා මොවුන් අත්අඩංගුවට ගන්නවා. ඉන් අනතුරුව 2014 දී දිමිත්‍රි වෙලරෝ මෙම බලකායෙන් ඉවත්ව සාමාජිකයන් 250කගෙන් වැග්න සමූහය නිර්මාණය කරනවා. 2014 දී ප්‍රථම වරට ක්‍රිමියානු අර්බුදයේදී රුසියානු අනුබලයද සහිතව ලූහාන්ස් සටන්කාමීන් සමග මොවුන් ක්‍රිමියාවේදී පෙනී සිටියා. මෙය වැග්න සමූහයේ මූලාරම්භය ලෙස බොහෝ දෙනා පිළිගන්නා කතාවයි. වැග්න සමූහය වෙනුවෙන් සමාජයේ පෙනී සිටින්නේ යූජිනී ප්‍රිගොෂින් වුවත් මෙහි සැබෑ හිමිකරුවන්නේ ලුතිනන් කර්නල් දිමිත්‍රි උත්කින් වන අතර රුසියාවේ මහා බලවතා වන පුටින්ගේ අරක්කැමියා යන අන්වර්ධ නාමයෙන් හඳුන්වන ප්‍රිගොෂින් යනු වැග්න සමූහයට අරමුදල් සපයන එහි නිලනොලත් හිමිකරුවේ. දිමිත්‍රි උට්කින්ට අමතරව ඇලෙක්සන්ඩර් කුස්නෙට්සෝ අනදෙන නිලධාරියා ලෙසත් ඇන්ඩ්‍රූ ට්‍රෙෂෙව් PMC වැග්නහි විධායක අධ්‍යක්ෂ ලෙසත් ඇන්ඩ්‍රූ බොගෝටෝ හතරවන අනදෙන නිලධාරියා බවටත් සාක්ෂි හමු වෙනවා. 2014 දී මෙම වැග්න සමූහයේ ආරම්භය සිදුවුවත් 2016 වසර යනු එහි ස්වර්ණමය යුගයක් බවට පත් වුණා. සාමාජිකයන් 250කකින් ආරම්භ කළ මේ සමූහය 2016 දී 7000කට පමණ පුළුල් කර ගැනීමට මෙහි ඉහළ නිලධාරීන් සමත් වෙනවා. 2016 දී මෙම සමූහයට 1000ක බට පිරිසකුත් 2017 දී බටපිරිස 5000ක් හා 2017 අගභාගයේදී 6000ක පමණ බටපිරිස කණ්ඩායම බඳවා ගැනීම සිදු කරනවා. 2018 වසර ආරම්භ වන විට 15000කට අධික බට කණ්ඩායම් මෙහි සේවය කරනු ලැබූ අතර ආජන්ටිනාව තුළ හා රුසියාවේ පීටර්ස්බර්ග් තුළ කාර්යාල ආරම්භ කිරීමත් මොවුන් සිදු කරනවා. මෙම වැග්න බලකායේ බහුතරය පිටපු රුසියානු රතු හමුදාවල විශ්‍රාමික සොල්දාදුවන් වන අතර සුළු යුක්රේන බට පිරිසක් හා කසකස්ථාන, බෙලරුස්, ආජන්ටිනා, අප්‍රිකානු කලාවලින් ඉතා විශාල වශයෙන් බඳවාගෙන ඇති බවට වාර්තා වෙනවා. 2019 වසර අවසාන කාලයේදී අප්‍රිකාව, සූඩානය, ලිබියාව, මැඩගස්කර වැනි රටවල් 20කට අධික ප්‍රමාණයක සිය කාර්යාල විවෘත කර බටකිරිස් බඳවා ගැනීම පුළුල් ලෙස සිදුකරගෙන ගොස් තිබෙනවා. පසුව 2020 දී ඇමරිකානු කුලිහෙව බලෑණියක් වන බ්ලැක්වෝටර් සමාගමත් මෙම වැග්න සමූහය යටතට ලබාගෙන ඇති අතර ඒ සමග මෙම සමූහය ඉතා ශක්තිමත් හමුදා බලකායක් බවට පත්වීම සිදු වුණා. මෙම පැරාමිලිටරි බලකායට ලොව ඕනෑම රටකින් යුද පුහුණුව ඇති වයස 35 55 අතර අයට සහභාගි වීමට හැකියාව ඇති අතර රුසියාවේ ළමා නිවාස පිට නගරයක් යයි සැලකෙන ක්‍රස්නෝඩර් නගරයේ මොවුන් පිහිටු කිරීම සිදු කරනු ලබනවා. ඉතා ඉහළ වැටුපකට හිමිකම් කීමට මෙයට බැඳෙන බටයන්ට හැකියාව ලැබෙන අතර සාමාන්‍ය වැටුප රුපියල් වලින් නම් ලක්ෂ 2ක් 7ක් අතර පරාසයක පවතිනවා.
මෙහි සියලුම ගෙවීම් කටයුතු රුසියානු රූබලය හරහා සිදු කරනු ලබන අතර මෙයට බැඳෙන සියලුම බටයන් මෙහි නියමයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට වාර්තා වෙනවා. ඉතින් මෙම වැග්නර් සමූහය ලෝ පුරා යුද කටයුතු ඉතා විශාල ප්‍රමාණයකට සිය දායකත්වයේ සපයා ඇති අතර ප්‍රථම වරට ලෝකයට ඔවුන් නිරාවරණය වන්නේ 2014 දී ක්‍රිමියානු ආක්‍රමණය සිදු කිරීමත් සමගයි. අති නවීන රුසියානු අවිමගින් සන්නද්ධ මෙම වැග්නර් සමූහය ගැටුණ සෑම මෙහෙයුමක්ම පාහේ ඉතා සාර්ථකව අවසන් කර ඇති අතර සිරියාව සහ යුක්‍රේනයේ ඔවුන්ගේ හොඳම ක්‍රීඩා පිටිබාට පත්ව තිබුණා. මොවුන් සහභාගී වූ සටන් අපට මෙසේ පෙළගැස්වීමට හැකියාව තිබෙනවා. 2014 ක්‍රිමියානු වර්බුදය, 2014 ඩොන්බාස් සටන, සිරියානු සිවිල් යුද්ධය, සූඩානු සිවිල් යුද්ධය, මධ්‍යම අප්‍රිකානු සිවිල් යුද්ධය, දෙවන ලිබියානු යුද්ධය, සූඩානු විප්ලවය, චෙච්නියානු අර්බුදය, වෙනසියුලානු අර්බුදය, මාලි යුද්ධය හා රුසියාවේ දැවැන්ත යුක්‍රේන ආක්‍රමණයට මොවුන් දායකත්වය දැක්වුවා. යුක්‍රේනයේ බලකොටුව ලෙස හැඳින්වූ බක්මුත් නගරයේ යුද ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම මෙම වැග්නර් සමූහයේ ලබාගත් ජයග්‍රහණයක් වන අතර මොවුන් සහභාගී වන සටන් බොහොමයක්ම සාර්ථකව අවසන් කර ඇති බවට වාර්තා හමු වෙනවා. ඉතින් එහෙනම් අදට අපි සමු ගන්නවා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් දවසක මේ වගේම වීඩියෝ වලින් හමු වෙමු. ඔබට සුබ දවසක්.